කාරණාවට නැත්නම් ගාබ්‍රිය දෙවිතුන්ට ජේසුස් ස්වාමීන් වහන්සේගේ උපත පිළිබඳ දේව මාතාවන් වහන්සේට දැනුම් දීමේ සිද්ධිය. මේ කාරණාව අපි දන්න කාරණා. අපි නිතර අහලා පුරුදු හතාත වෙනවා. ඔබ දන්නවා මේ වන විට ලංකාවේ ක්‍රියාත්මක වන්නේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. ඒ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තේමා කීපයක් තියෙනවා. ඒ එකේ තේමාවක් තමයි ධර්ම දන්නා දේ නොදන්නා දේට රැගෙන යනවා. ඒ කියන්නේ මේ ළමයි ගොඩක් දේවල් දන්නවා. හැබැයි මේ දන්න ඇති දේවල් තියෙනවා. අද වන විට ගුරුවරයාගේ ගුරු භූමිකාව වන්නේ ධර්ම දන්නා දේ නොදන්නා දේට රැගෙන යනවා. ඒ නිසා මට මේ කාරණාව මෙතනට අදාළ වෙන්නේ මේ සුදුසු සුවිශේෂිත සිදුවීම වල දන්නවා. ඉබන අපිට නොදන්නා සවුවකට බරගෙන යනවා. ඒකයි මම මේ කරන උත්සාහය. හැබැයි අද විතරක් මට සුදුසු විශේෂය නැවත කියවන්න සිද්ධ වෙනවා. කවදාවත් දේශනා මට නොකළ යුතු දෙයක් අද මම කරනවා. මොකද ඔබට ඇහෙනවා සිංහල තේරෙනවා. නිසා ආයි කියන්න අවශ්‍ය නැහැ. අද මට පොඩ්ඩක් කරගන්න ඕනේ. දෙවතුන්ගේ දේව මාතාවන් වහන්සේට දර්ශනය වෙලා පළවෙනියම කියනවා විප්‍ර ප්‍රසාදල උත්තමය ඔබට මංගල වේ. ස්වාමීන් වහන්සේ ඔබ සමගයෙන් කියනවා. ආයෙත් දෙවතුන්ගේම කතා කරලා කියනවා මරියාමනි කියනවා. ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රසාද ලබ්ධිය කියන මේ බලන්න. ඔබ පිළිසි දෙගෙන පුත පිළවන්නේ ඔවුන් වහන්සේට ජේසුස් යන නාමයෙන් ලැබෙන්නේ. එතකොට දේවදූතයාගේ දේව මාතාවන් වහන්සේ අහනවා මට පුරුෂයෙකු නැති බැවින් මෙවැන්නක් කෙසේ සිදුවේ හැකිද? ඊට පස්සේ ආයේ දේවදූතයා කතා කරලා කියනවා ශුද්ධාත්මන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක පරමත්වයන් වහන්සේගේ ආනුභාවයද ඔබම සාගන්නේ. එයි උපදින පරිශුද්ධ ධර්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වයයි කියනු ලබන සේක. ඒකට උත්තරේ විදිහට ආයේ දේව මාතාවන් වහන්සේ උත්තරයක් දෙනවා. මේ බල මම ස්වාමීන් වහන්සේගේ දාසයෙක්. ඔබ කී වචනය ලෙස මට සිටිනවා. පුරා තේරුම් දෙන්න. නොතේරිච්ච කාරණාව මම ඔබට දැන් කියලා දෙන්න. ප්‍රේමාන්විත ධර්මයේ පළවෙනිම දේවදූතයාගේ ආචාර්යවරුන් විපුල ප්‍රසාදලත් උත්තමිය මට මම කළා. ඒකෙම දෙවෙනි කොටස දේවදූතයාම කියනවා මර්යාවෙනි කියනවා. ඒක පිළි නොගන්න දේව මාතාවන් වහන්සේට හේතුවක් තියෙනවා. දේව මෑණිය පරිණතු මේ හේතුව කිව්වා. මොකද මට පුරුෂයෙකු නැති බැවින් මෙවැන්නක් කෙසේ සිදුවේ? එහෙම වෙන්න බැහැ කියලා, එහෙම දරුවෝ ලැබෙන්නේ නැහැ කියලා. කවුද කියන්නේ? එහෙම දරුවෝ ලැබෙන ක්‍රමයක් නැහැ. දේව මෑණිය මේක දන්න නිසා තමයි කිව්වේ. දේව මාතාවන් වහන්සේ කියන්නේ මේ මහා උපත්කමත් වෙච්ච උපාධි පත්තක් ගාව විශ්වවිද්‍යාල අතරක් ගාව කෙනෙක් නෙමෙයි. ඒ වුණාට ජීවිතය පිළිබඳව හොඳ අපසරියක් අයිති කරගෙන හිටපු, ජීවිතයේ දිගබල සෑහෙන වර්ගඵලයකින් අයිති කරගෙන හිටපු, හොඳ ජීවිත පරිඥානයක් තිබිච්ච තැනැත්තියක්. ඒ අනුව දෙවමා තමන් වහන්සේට තමන් වහන්සේගේ අම්මා ආනාතුමිය උගන්වපු දේවල් තියෙනවා. ඒ අනුව තමයි දෙවමා තමන් වහන්සේ කියන්නේ එහෙම දරුවෝ ලැබෙන්නේ නැහැ කියලා කියන විදිය. ඒ නිසා මේක පිළිගන්න බැහැ කියලා. එතකොට දෙවදූතයා මොකද කරන්නේ? දෙවදූතයා මගේ අරගෙන යනවද? තමයි එහෙම දරුවෝ ලැබෙන්නේ නැත් අපි දන්නේ නැති කෙනෙක් එහෙම යනවාද නැහැ. එහෙම යනවා. දෙවදූතයා ඊට පස්සෙ උත්තරයක් දෙනවා. මොකද්ද? කෑක. මේක දෙයියක් කියලා. මේක දෙයියක් කියලා. ඔයා කැමතිද නැද්ද කියලා විතරක් කියනවා. දෙව මෑණිය ඊට පස්සෙ මොකද කරන්නේ? කැමතිද? මම ස්වාමීන් වහන්සේගේ දාසයෙක්. ඔබ කී වචනය ලෙස මට සිදුවේ. ඇයි එමු? දේවදූතයා පළවෙනි ප්‍රශ්න දැක්වම දේව මෑණිය බය නැතුව උත්තරේ දුන්නානේ. දේවදූතයා සුද්ධාත්මන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේකේ කතාව කිව්වට පස්සේ වැටුණා. ඊට පස්සේ කියනවා මම ස්වාමීන් වහන්සේගේ දාසයෙක්. ඔබ කී වචනය ලෙස මට සිදුවේ. ඇයි එමු? හේතුව තමයි ප්‍රේමවන්තනි ධර්මනේ දේව මාතාවන් වහන්සේ මේ දේවදූත මංගලම් කීමේ නැත්නම් මේ පරිමිඩියේදී මේ පළවෙනි කොටස විපර ප්‍රසාදගත උත්තමිය ඒ කොටසයි මර්යාමනි පියනවර්ණ කියන මේ කොටසයි දේව මාතාවන් වහන්සේ ගත්තේ ඔළුවට.
මම ස්වාමීන් වහන්සේගේ දාසය. ඇයි ඒක බාරගත්තේ? හේතුව තමයි දෙවනි කොටස දේවමාතාවන් වහන්සේ බාරගන්නේ හදවත. හදවත කියන්නේ මොකක්ද? හදවත කියන්නේ ධර්මයේ ප්‍රේමවන්තේනි සදාචාර සිරිත චාරිත්‍රවාද ආගමද වර්තශාක්ෂි. හදවත කියන්නේ දෙවියන් වහන්සේ. ඒ අනුව දේවමාතාවන් වහන්සේ මේ පණිවිඩය හරියට කිරලා මැනලා බෙදලා ගත්තා. අපේ ගෙවල් වල වරද්දන එක කාරණාවක් තමයි ඔය. ප්‍රශ්නයක් වුණාම මේක හරියට කලවණාකරණය කරන්න දන්න. ප්‍රශ්නයක් හරියට විසඳන්න දන්න. හදවතින් විසඳන්න ඕන ප්‍රශ්න හදවතින් විසඳන්න. බුද්ධියෙන් විසඳන්න ඕන ප්‍රශ්න බුද්ධියෙන් විසඳන්න. අපේ ගොඩාක් දෙමව්පිය වරද්දන්නේ ඕක තමයි. අපේ ගොඩාක් හදවතින් විසඳන්න ඕන ප්‍රශ්න බුද්ධියෙන් විසඳන්න යනවා. ওই දෙකම අන්තිම භයානක රාජමාර්ගය. ඔබට ගොඩාක් දෙනා දැරදලා තින්නේ කින්ද තමයි. ඔබේ දරුවෝ ඔබට හදාගන්න බැරි වෙන්නේ. ඔබ ප්‍රශ්න විසඳලා දැරදී නිසා. දැන් මම උදාහරණ දෙකක් විතරක් දෙන්නම්. මොනවද බුද්ධියෙන් විසඳගෙන යනවා? මොනවද හදවතින් විසඳගෙන යනවා? බුද්ධියෙන් විසඳන ප්‍රශ්න. දැන් මෙතන ඉන්නවා මෙතන අම්මලා තාත්තලා ඉන්නවා ඔබේ දරුවෝ ඉන්නවානේ. ඔබට ආරංචියක් ලැබෙනවා නැත්නම් දැනගන්න ලැබෙනවා. එහෙම නැත්නම් ඔබට ඉවෙන් දැනෙනවා. එහෙම නැත්නම් ඔබේ ඇස් දෙකෙන්ම දකින්න මොකද්ද? ඔබේ අහවසන නවේවසන වගේ ඉන්න මේ පිළිවිදර්වා සිකරට් වරුවා. ඔබට දැනෙනවා සමහර අම්මලට කියන හොඳයි වා. සමහර අම්මලට කියන හොඳයි වා. දැනෙනවා මේක සිකරට් වරුවා. සිකරට් වරුවා සරේම දුගාර බීඩි කොටියක් අවලම් බලව. කොළරෝලා රෝල් කරලා බලව. ඔබ තියෙන පොඩි අයිටම්ස් ටික. දැන් මේක දැක්කම අම්ම මොකද කරන්නේ? මේක ¡Gracias!
භයානක විදිහට වෙන් කරන්න කියන්නේ එහෙම එක්ක ජීවිත එකක් නැති වෙනවා, එක්ක ජීවිත දෙකක් නැති වෙනවා, ඒව නැත්තම් දෙක දෙපැත්තෙන් දෙක තුනක් යනවා. දැන් ඔක කිව්වම මෙතන ඉන්න ලප්ටි කොල්ල කියලා මේ කලබල කරන්න යන්න එපා, සතුටු වෙන්න එපා, ෂෝක් පාද කෙනෙක් කියලා. අපි වෙනුවෙන් කතා කරපු එකම පා. හැමෝම ඇවිල්ලා වැඩලෑ. මේ පාද විතරේ ඒකට කතා කරන්න පාක්ෂව. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මම පෙබරවාරි 14 ක දින. මම ඉපදුනේ අප්‍රේල්. ඊට පස්සේ මම මේ ගුණක් කියනවා. දැන් අම්මලගේ වැඩි අඩුපාඩු වලට දරුවෝ ටිකක් අමුතු
ලැජ්ජාවට පත් කරන්න අපහසුතාවයට පත් කරන්න මම සූදානම් නැහැ. හැබැයි මට අම්මලට මේක කියන්න ඕන මොකද වෙන තරම් අකු වෙන්න. කොහෙද කියන්නේ? ඒ නිසා ලැබිච්ච වෙලාවේ මයික් එකේ ප්‍රොජෙක්ට් එකක් ගත්තා. අම්මේ ඔබ කරන ලොකු වැරදි කීපයක ලොකු කියන්නේ මේ ඉරි දාන්න ඕන එකද මේ? ගෙදර කරන අඩුපාඩු එක හරි බලපතා. ඒ අඩුපාඩු දෙක තුනක් මම කියනවා. පළවෙනි එක තමයි අම්මේ ඔබේ ලොකුම වැරද්ද තමයි මම දකින ඔබේ ජීවිතවල කියවනවා 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 බයිනවා 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 කාට බලනවද කාට කියවනවද මොනවා කරනවද කියලා උගුල්වත් කොමා දදා කියවනවා කියවනවා කියන උදේ ඉඳලා හැන්දරණක බයිනවා බහිනවා බයිනවා කියවනවා 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 කෑගනවා කෑගනවා එපා වෙනවා එපා වෙනවා ළමයි ඉස්කෝලේ එනකොට කියාගෙන ඉන්න එක තමයි හැමදාම මම ළමයිට ගොඩාක් ආශ්‍රය කරන කෙනෙක් මම දරුවන්ට ගොඩාක් ජීවත් වෙන කෙනෙක් ධර්ම මොකද්ද මේ දින මාරේ? ඉතින් මා
සාකච්ඡා කරනවා දැන් තමයි පොඩි බෝම්බයක් පුරනවා නේද අපි මතක තියාගන්න බේබද්දා වනාහි ගෙදර නිෂ්පාදනය බේබද්දා වනාහි ගෙදර නිෂ්පාදනය දැන් ඔබ කිව්වම දැන් අම්මලා මාත් එක්ක කේස් එකක් අදිනවා හිට මං හිතන්නේ කෑ හොඳට අහුවෙයි කියලා අද කාමතරවත් තමයි මං හිතන්නේ අහුවෙයි කියලා බේබද්දා වනාහි ගෙදර නිෂ්පාදනය කිය කියන්නේ ඒ වුණාට මේකට පසුබිම් වෙන ප්‍රශ්නයක් තියෙනවා
දර්මණය මතක තියාගන්න අම්මා කියන්නේ කවුද? අම්මා කියන්නේ දර්මණය අපි නැගිටිනකොට නැගිටලා ඉන්න, අපි නිදාගන්නකොට නැගිටලා ඉන්න මනුස්සයෙක්. ඇවුනත්ද? ඇවුනත්. අම්මා කියන්නේ අපි නිදාගන්නකොට නැගිටලා ඉන්න, අපි නැගිටිනකොට නැගිටලා ඉන්න මනුස්සයෙක්. එකෙක් අහනවාද අපි නිදාගත්තද කියලා ඉන්නේ? එකෙක් අහනවා. එකෙක් අහනවා. Yeah.
වෙනකොට කිරිකල හතක් පින එක. ඒකයි තේරුම. කිරිකල හතක් පින. ඒ වෙනකොට එහේ ගැන වාසනා නැහැ. පොට්ටිචෝරිය ඇරිලා කිරිබොන ධර්ම ඉන්නවා. ඉස්කෝලේ ඇරිලා කිරිබොන අප. ඔබ හිතා ගන්න අම්මා මොන තරම් කිරි ප්‍රමාණයක් හොලා තියනවද කියලා. කිරිකල හතක් කියන්නේ කොච්චරක් කියලාද හිතා ගන්න. පෙට නිවාඩු දාලා ඉඳන කියලා පොඩි බැරල දෙකක් අරගෙන කල හතක් අරගෙන වතුර පුරවලා බලන්න කොච්චරක්ද කියලා. අම්මයි තාත්තයි කියන්නේ මොස්.
කියන්නේ නැත්නම් අපගේ ප්‍රතිවාද කරන්නේ නැත්නම් කේන්ජර් මොනේ වංශල කියලා යන්නේ නැත්නම් අඩුවට කසාද බදින කොටවත් කිව්වේ නැත්නම් එන්නපත් වෙනවා බොරු වුණා. ඔබට වැරදුනා නම් මම එක අවස්ථාවක් දවඩ ප්‍රාස්පතින් තමයි එකට කරන්නේ. දවඩ ප්‍රාස්පතින් දවඩක ප්‍රවාද වැඩි අතර වැරදුනා. අද අපමණ අදම වෙනස් කරගන්න ප්‍රාස්පතින් දා නිලවසෙන් කරගන්න. එහෙනම් ධර්මනේ මතක තියාගන්න. අම්මා සම්බන්ධ කාරණා කවුරුතරද ඒගොල්ලෝ අපි වැරදි කියන්නේ ඒ කවුරුතරද කියයි අම්මට තමාව දෙන්න අම්මට ආදරය කරන්න මතක තියාගන්න. ඔබට ආදරය කරන මාර්ග දෙයියන්ගේ වරප්‍රසාද ඉන්න මේ මනුස්සයට ආදරය කරන්න මට උදව් කරන්න. මේ වරප්‍රසාදය අපිට ලැබෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරමු යාත්‍රා කරමු. දැන් අපි පිටාගේ ප්‍රයෝගයට සාර්ථක වෙනවා.